දේශපාලන වශයෙන් පරිහානියට පත් වෙච්ච තත්ත්වයක් සමාජීය වශයෙන් පරිහානියට පත් වෙච්ච තත්ත්වයක් අපේ ජනතාව උනත් සද්ද නැතුව ඔහේ බලාගෙන ඉන්න තත්ත්වයකට පත්වීම තුළ දේශපාලඥය ඕනේ ඕනේ විදිහට පිණුම් ගන්නවා මේ සමාජය අපේ රට අභිමානවත් කීර්තිමත් අපි සියලු දෙනාටම අභිමානයෙන් කීර්තියෙන් ගෞරවයෙන් ජීවත් වෙන්න පුළුවන් රටක් නිර්මාණය කිරීමේ හැකියාව ඔහුට තියෙනවා කියලා මට විශ්වාසයි රටේ ඉන්න වැදගත්ම පුද්ගලයා වෙන්නේ රටේ ජනාධිපති රටක නායකයා. ඔහු තමයි රටේ රියදුරා වෙන්නේ රට ගෙනියන්න ඕනේ ස්ථානය පිළිබඳ අවබෝධයක් තියෙන ඒ ස්ථානෙට යන්න පුළුවන් ක්‍රමවේදයක් පිළිබඳ අවබෝධය තියෙන ඒ පිළිබඳව පුළුල් පරාසයේ දැනුම තියෙන අවබෝධය තියෙන පුද්ගලයා තමයි රටේ ජනාධිපති හැටියට ගන්න. මෙය ගත්තොත් දළ වශයෙන් කියන රටේ ජාතික ආරක්ෂාව ආර්ථිකය සමාජීය දේශපාලනය කියන පුළුල් පරාසය පිළිබඳ ඉතාම හොඳ අවබෝධයක් තියෙන පුද්ගලයා තමයි රටේ ජනාධිපති කියලා කියන්නේ. ඒ වගේ මේ විද්‍යාත්මකව ගත්තොත් එහෙම කියනවා මේකට කියනවා අද සමාජයේ විශ්වාසම තත්ත්වයෙන් ගත්තොත් එහෙම රටක නායකයා තමයි දැනුම පිළිබඳ මුහුකුරා ගිය පුද්ගලයා. ඒ වගේම රටේ ආර්ථිකය පිළිබඳ ඉතාම හොඳ අවබෝධයක් ඒ වගේම රටේ අපට ලෝකයට සහ අපේ ලෝක ගම්මානයේ ජීවත් වෙන අය ඉතින් ඒ නිසා ලෝකයා පිළිබඳව අපට කියන කම්පිටිටිව් ඇඩ්වාන්ටේජ් කියලා. ඒ කියන්නේ ලෝකයට සාපේක්ෂව ලෝකයේ පවතින තත්ත්වයට සාපේක්ෂව අපිට තියෙන අවස්ථාව කුමක්ද කියන එක පැහැදිලිව තේරුම් ගන්න ඕන රටක රාජ්‍ය නායකයෙක්. ඒ වගේම ඔහු පූර්වාදර්ශී චරිතයක් වෙනවා. මෙන්න මේ තමයි ප්‍රධාන වශයෙන් රාජ්‍ය නායකයෙකුට තියෙන්න ඕනේ ගුණාංග සහ ගාව තියෙන්න ඕනේ දේ කියන දේ තමයි මම දකින්නේ. කලාපීය වශයෙන් ජාත්‍යන්තර වශයෙන් රාජ්‍යයන් අපේ මේ ලංකාවේ වටිනාකම තේරුම් අරගෙන අපේ මේ ශ්‍රී ලංකාව තමයි මේ ආසියාතිකරයට ඇතුල් වෙන ගේට්ටුව හැටියට සලකන්නේ. එතකොට මේ ස්ථානයේ තියෙන වැදගත්කම තේරුම් අරගෙන ඔවුන් හැම විටම උත්සාහ කරනවා අපේ රටේ ඒ අයට කැමති පාලන පරිපාලන ක්‍රමයක් ඇති කරන්නට නායකයෙක් පත් කරගන්න. ඉතින් මෙහෙම තත්ත්වයක් මත පදනම් වුණා තමයි සිදු කරන්නේ. අවුරුදු 450ක් 500ක් තිස්සේ අපිව බෙදාවෙන් කරලා අපේ රට මේ තත්ත්වයට ගෙනල්ලා තියෙන්නේ. අද අපේ රට ඉතාමත්ම දේශපාලන සමාජ ආර්ථික වශයෙන් පහත්ම තත්ත්වයට මේ මෑත ඉතිහාසයේ පත් වෙලා ඉන්නවා. ඉතින් මේකෙන් ගොඩගන්න නම් මේ රටේ ජනතාව ඔය කිසිම දෙයකට ධාතිකුල මල ભેදවලින් තොරව රට ගැන හිතලා අපේ දරුවන් ගැන හිතලා අනාගතය ගැන හිතලා තීරණයක් ගන්න ඕනේ අවස්ථාව. අපි දැකලා තියෙනවා රටේ රාජ්‍ය නායකයෝ ජාත්‍යන්තරයේ අවශ්‍යතාවයන් වලට ගිහිල්ලා ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරන තත්ත්වයට පත් වෙලා ඉන්නවා. ඒ නිසා රටේ අනිකුත් නායකයෝ මේ විවිධ දේවල් නිසා රට ගැන හිතන්නේ නැතුව තමන්ගේ බඩ ගැන හිතලා කටයුතු කරන තත්ත්වයක් තියෙනවා. ඉතින් මෙන්න මේ යථාර්ථය තේරුම් අරගෙන රටට ආදරය කරන රට ගැන දැක්මක් තියෙන වැඩ කරලා පුරුද්දක් තියෙන වැඩ කරවා ගැනීමේ හැකියාව තියෙන පුද්ගලයෙක් රටේ රාජ්‍ය නායකයා කරලා පත් කරගෙන ඒ හා සමාන ඔහුට සහයෝගය දෙන්න පුළුවන් කණ්ඩායමක් පත් කරගන්නට ඊට පස්සේ සුදුසු තත්ත්වයකට එන්නට අපේ රටේ ජනතාව මේ වෙලාවේ ඉතාමත්ම හොඳින් තීරණය අරගෙන වැඩ කරන්න ඕන කියලා මම විශ්වාස කරනවා. තවත් සුළු දෙයක් ගත්තොත් එහෙම අපේ තරුණ පරම්පරාව අලුතෙන් ඡන්දය දෙන්නට එන්න කට්ටිය. ඒ වගේම මේ රටේ කොයි පැත්තට ඡන්ද දෙන්න කියලා විශ්වාසයක් නැතුව ඔහෙ බලාගෙන ඉන්න කට්ටියට මම කතා කරලා කියනවා ඔබ සියලු දෙනාම ඔබට ගැටලුවක් තියෙනවා නම් අද රටේ තියෙන වටිනාකම දේශීය භූදේශපාලන තත්ත්වය පිළිබඳව ඔබට තේරුමක් නැත්නම් අපි ජාත්‍යන්තර අපේ රටට කරන්න බලාගෙන ඉන්න දේවල් ගැන අවබෝධයක් නැත්නම් ඔයවත් දන්න කෙනෙකුෙන් අහලා ගුරුවරයෙක්ගෙන් අහලා ඉතිහාසය භූගෝලය ප්‍රජාචාරය මේ වගේ සමාජ අධ්‍යයනය කරන ගුරුවරයෙක්ගෙන් ඒ පිළිබඳ දැනුවත්වත් තියෙන අයගෙන් අහලා දැනගෙන ඔබ දැනුවත් වෙන්න ඔබගේ පවුලේ අය දැනුවත් කරන්න ඔබගේ වටපිටාවේ ඉන්න අය දැනුවත් කරන්න ඔබ වැඩ කරන තැන අය දැනුවත් කරලා ඉතාමත්ම හොඳින් අවබෝධ කරගෙන මේ සැරේ ඡන්ද පාවිච්චි කරලා ඔබගේ නායකයා 2020 තෝරා ගන්නට
ඔබ හිතා ගන්නට ඕනේ කියලායි මම විශ්වාස කරන්නේ. අපි සාමය ගෙනාව අවුරුදු 30කට පස්සේ මේ රටට සාමය ගේන්නට කලින් දේශපාලඥයෝ අපේ හමුදාවේ අපට කිව්ව දේ තමයි උඹලා යුද්ධේ නවත්තපන් අපි දන්නවා අපේ රට කරවන හැටි. ආර්ථික විශේෂඥයෝ කිව්වා අපිට රට කරවන්නේ මෙහෙමයි අපි දන්නවා ආර්ථිකය ගොඩනගන හැටි දන්නවා යුද්ධේ නවත්තන්න. ඒ වගේම හැම කෙනෙක්ම රටේ කිව්වා යුද්ධේ නවත්තන්න අපි රට ගොඩ ගන්න හැටි දන්නවා කියලා. නමුත් අවුරුදු 10කට පස්සේ තිබුණට වඩා භයානක තත්ත්වයකට රට ගෙනල්ලා තිනවා. ආර්ථික වශයෙන් පහළම තත්ත්වය, දේශපාලන වශයෙන් පරිහානියට පත්වෙච්ච තත්ත්වයක්, සමාජීය වශයෙන් පරිහානියට පත්වෙච්ච තත්ත්වයක් අපි අද කියලා දෙනවා. සෑම ශ්‍රේෂ්ඨරයක්ම උපරිම වර්ෂයෙන් පිරිහිලා තියෙනවා. මේ තමයි අපේ යථාර්ථය අද දිනේ. මේ තත්ත්වයට එන්න ප්‍රධාන හේතුව තමයි රටේ පාලකයෝ රට පාලනය කරන්න පත්වෙච්ච පාලකයෝ ඔවුන් එක එක අතර තියෙන ඇන කොටා ගැනීම, එකමුතුවක් නැතිකම තියීම, අවබෝධයක් නැතිවීම තුළින් පෞරුෂත්වයක් නැතිවීම, රටක් කරන්නේ කොහොමද කියලා අවබෝධයක් නැති කරන, රටට ලෝකයට අපි සාපේක්ෂව අපට තියෙන අවස්ථාවන් පිළිබඳ අවබෝධයක් නැතිකම, මේ වගේ දේවල් නිසා ඉතාමත්ම පටු විදියට හිතලා අපේ රට මේ තත්ත්වයට පත් කරලා තියෙනවා. ඒ වගේම පරිපාලන ශාස්ත්‍රය අපේ ජනතාව උනත් සද්ද නැතුව ඔහේ බලාගෙන ඉන්න තත්ත්වයකට පත්වීම තුළ දේශපාලඥයෝ ඕනේ ඕනේ විදිහට පිනුම් ගහනවා මේ සමාජයේ. මෙන්න මේ වගේ තත්ත්වයක් ඇතිවීම නිසා රාජ්‍ය ආරක්ෂාව කියන දේ, රටේ ආරක්ෂාව කියන දේ මායිම් තුට්ටුවක මායිම් කරන්න නැතුව වැඩ කිරීම තුළ, රටේ ඒ ආරක්ෂාව සපයා ගැනීමට සිදු වැඩ කරපු කණ්ඩායම් වලට ඔවුන්ගේ ඔවුන් ගණන් ගන්න නැතිකම, හමුදාවල් වලට තිබුණු ප්‍රමුඛත්වයන්, හමුදාවල් වලට තිබුණු ඔවුන්ගේ තිබෙන අභිමානය, කීර්තිය, ගෞරවය කෙලෙසෙන ආකාරයට වැඩ කිරීම, බුද්ධ්‍යංශවල තිබුණු ක්‍රියාකාරකම් නැති වෙන විදිහට වැඩ කිරීම, ඒ වගේ තිබුණු සංවිධාන ශක්තිය බිඳ වැටෙන විදිහට වැඩ කිරීම තුළ තමා අපට මේ තත්ත්වය උදා වෙලා තියෙන්නේ කියලා මට හිතෙනවා. රටක දේශපාලන අපේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්නට හෝ ආර්ථික බලාපොරොත්තු ඉෂ්ට කරගන්නට හෝ වෙනත් දේවල් රටක ලෝකයේ අපි ස්ථාවරයක් ලබන්න මේ සියලුම දේටම මූලික අඩිතාලන තමයි රටක විනය. විනයගරුක සමාජයක් බිහි නොකර සංවර්ධිත රටක් හදන්න බෑ. එහෙම කරලා ගිහිල්ලා තමයි දේශපාලන ක්‍රමයක් අපිට ගන්න ඕනේ. ඒ නිසා සියලුම දේවල් වලට රටක පදනම විනයගරුක සමාජයක් ඇති කරගන්න. මේ තමයි ප්‍රමුඛත්වය. ඉතින් ඒ නිසා අපි මේකට ඉවහල් වෙන අධ්‍යාපන ක්‍රම, ආගමික සංහිඳියාවල් අපේ රටේ තියෙන මේ සෑම දෙයක්ම ඇති කරලා රටක විනයගරුක සමාජයක් ඇති කර ගැනීම අත්‍යවශ්‍ය දෙයක්. අපි උපරිම මට්ටමින් විනය පිරිහිලා තිරිසන්නුන්ටත් වඩා ඔබට ගිහිල්ලා අපි සටන් කරගත් අවුරුදු 30ක් අපේ මිනිස්සු අපි එකතු වෙලා. එතකොට මෙහෙම තත්ත්වයක හැදිච්චි රටක් මේ වගේ බලපෑම් ඇතිවෙලා සමාජයේ සෑම කොටසකටම මේ යුද්ධයේ අතුරු බලපෑම් ඇතිවෙලා අපි විනයගරුකව ඉන්න හිටපු රටක් විනය උපරිම මට්ටමින් පිරිහිලා තියෙනවා. ඒ නිසා සියලු දෙනාම එකතු වෙලා රටේ රාජ්‍ය නායකයාගේ සිට අවසාන සමාජිකයා දක්වා සෑම කෙනෙක්ම විනයක් ඇතුව ජීවත් වෙන්නට අපි සකස් කර ගැනීම අත්‍යවශ්‍ය කරුණක් මේ රටේ අනික් කිසි දෙයක් කරන්නට කලින්. අපේ ඉස්සල සඳහන් කරා වගේ ඉතාම ව්‍යාකූල තත්ත්වයකට ඉන්නේ අපි. අපි මේකට කියනවා රට වොලටිලිටි, අන්සර්ටන්ටි, කොම්ප්ලෙක්සිටි, ඇම්බිගියුටි කියන උපරිම මට්ටමින් ව්‍යාකූල තත්ත්වයකට පත් වෙලා තියෙනවා. මේ විනය උපරිම පිරිහිලා තියෙනවා. සෑම දෙයක්ම උපැන්න සහතිකයේ සිට අවසාන මරණ සහතිකය දක්වා සිදුවෙන ක්‍රියාදාමයන් වල හැම තැනම දූෂණ වංචා. මේවා තමයි අපට අහන්නේ. දරුවෝ පාසැලට ගියාම පාසලේ ප්‍රශ්න, ලෙඩෙක් අසනීප වෙලා ආරෝග්‍යශාලාවට ගියාම එතන ප්‍රශ්න, පාරට බැස්සහම වාහනයක යන්න එතන ප්‍රශ්න, සමාජයට බැස්සහම සමාජයේ ප්‍රශ්න, මේ වගේ උපරිම පිරිහිලා තියෙන සමාජයක් ගොඩගන්න නම් මේවා විනයගරුකව වැඩ කරලා හොඳ පුහුණුවක් ලැබපු, හොඳ ලස්සනට පුහුණු වෙච්චි, හොඳ ලස්සනට ක්‍රමවේදයට හැදිච්ච හොඳ නායකෙක් අනිවාර්යයෙන්ම මේ රටට ඕනේ. ඒ නිසා අපි දන්නවා මේ කණ්ඩායම් අතරේ ඒ වගේම නායකයෙක් වුණාම ඔහුට දර්ශනයක් තියෙනවනේ, ඔහුට තියෙනවනේ දැක්මක්.
ඒ වගේම ඔහු වැඩ කරලා පුරුද්දක් තියෙනවා. ඒ වගේම වැඩ කරවගෙන පුරුද්දක් තියෙනවා. ඒ වගේම හොඳ ඔහුට අර කියනවා අපි ඉමේජ් එකක් තියෙනවා. හොඳ හොඳ දැක්මක් හොඳ සහ ඕට පිළිබඳ රටේ අයගේ විශ්වාසයක් තියෙනවා. මෙන්න මේ වගේ කෙනෙක්. ඒ වගේම අපේ දේශපාලන ක්‍රමවේදය අද බොහෝම දරුණු විදිහට පරිහානියට පත් වෙලා තියෙන. මෙන්න මේ පරිහානියට පත් වෙච්ච මේ වගේ අපේ විශ්වාසය කඩවෙච්ච දේශපාලඥයෝ තමයි වැඩි හරියක් ඉන්නේ. ඒ නිසා අපි මේ සමස්ත සමාජයේ ගත්තොත් එහෙම අද ගත්තොත් දේශපාලනයෝ තමයි දේශපාලඥයෝ තමයි රටේ අද බොහෝම ගරු බොහොමන් වලින් අඩුම තත්ත්වයට පත් වෙලා ඉන්න කට්ටිය. ඒ අය සමස්ත සමාජයේ විශ්වාසය බිඳිලා තියෙන කට්ටිය. ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තාම සමස්ත සමාජයේ සොල්දාදුවට තියෙන හමුදා වලට තියෙන උප්පරිම භක්තිය හැම ගෙදරකම උදේ හවස වඳුම් පිදුම් කරන අපේ හමුදා වල සමාජිකයන්ට. ඒ වගේම සමාජයේ විනයගරුකම පුද්ගලයා සොල්දාදුවා එහෙම නැත්නම් හමුදා වල විනයගරුකම ආයතන කියලා දෙනවා. ඒ වගේම අපේ හැම මොහොතෙම දිනපතා ඕනම උත්සවයකදී ගරු බුහුමන් ලබන පුද්ගලයා හමුදා සමාජිකයා. ඉතින් මේ අපිට තීරණය කරන්න තියෙන්නේ මේ සමාජයේ එපාම වෙච්ච කණ්ඩායමෙන් එක්කෙනෙක් අරගෙන ඔබ නායකයා කරනවද? එහෙම නැත්නම් ඉතාම හොඳ දැක්මක් සහිතව මේ රටේ යම් කිසි තිබුණු විශාල ප්‍රශ්න විසඳපු මේ රටේ හොඳ පුද්ගලයෙක් ඔබ නායකයා කියලා ගන්නවද කියන එක විතරයි. හොඳ විනයගරුක සමාජයේ බිහි වෙච්ච කෙනෙක් ඔබගේ නායකයා කරගන්නවද කියන එක තමයි ඔබට තියෙන තීරීම. ඒ නිසා මම දකිනවා අපේ රටේ බොහෝම මේ දරේ අවුරුදු 30ක් තුල පැවති දරුණුම අභියෝගයේ ජයගත්ත පුද්ගලයෙක් ඉන්නවා. ඒ වගේම ඒට නායකත්වය දුන්න පුද්ගලයෙක් ඉන්නවා මේ සටනේ. ඒ වගේම එයින් පස්සේ රටේ ආර්ථිකය දියුණු කරන්න, රට සංවර්ධනය කරන්න විශාල වශයෙන් අභියෝග ජයගෙන අද ලෝකයේ හොඳම නගරය කොළඹ නගරය බවට පත් කරපු, ඒ වගේම මේ ලෝකයේ සෑම කෙනෙකුටම පැමිණෙන්ට සංචාරක ව්‍යාපාරයේ හොඳම සංචාරයට සුදුසු රට බවට තුන්වතාවක් අවුරුදු 10ක් ඇතුළත පත් කරන්න වැඩ කරපු පුද්ගලයෝ මේ තරඟේ ඉන්නවා. අන්න ඒ අය තෝරලා ඒ අයට ඡන්දය දෙන්න පුළුවන් නම් අපේ රටට අනාගතයක් ඇති වෙනවා කියන දෙයයි මට පේන්නේ. මේ ඔක්කොමත් අත්යෙන් ගත්තොත් මම දකිනවා ගෝඨාභය රාජපක්ෂ කියන පුද්ගලයා මම අවුරුදු 40ක් තිස්සේ ආශ්‍රය කරලා දැනුවත් වෙලා එකට වැඩ කරලා එකට ගිහිලා යුද්ධ කරලා ඒ වගේම යුද්ධෙන් පස්සේ පශ්චාත් යුද සමයේ අභියෝග ජයගන්නට ඔහු සමග වැඩ කරපු පුද්ගලයෙක්. ඒ නිසා මට ඉතාම විශ්වාසයි ගෝඨාභය රාජපක්ෂ කියන පුද්ගලයා අපේ රට අභිමානවත් කීර්තිමත් අපි සියලු දෙනාටම අභිමානයෙන් කීර්තියෙන් ගෞරවයෙන් ජීවත් වෙන්න පුළුවන් රටක් නිර්මාණය කිරීමේ හැකියාව ඔහුට තියෙනවා කියලා මට විශ්වාසයි. ඒ නිසා මගේ විශ්වාසය නම් මේ වේ අවස්ථාවේ දිනාගෙන තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ කියන අපේක්ෂකයා කියලා මම කියන්න කැමතියි.